පැහැදිලිවම කියනවා මුදල් ඇමතිවරයාට සහ ඔය සමහර මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරයාට ඔගොල්ලෝ පත් කරපු ලේකම්වරයා ගැන හිතන්න. ඔගොල්ලෝ පත් කරපු නිලධාරීන් ගැන හිතන්න. සෞඛ්‍ය සේවාවේ වැඩ කරන හැමෝම එළෙව්වා. වැඩ කරන්න බැරි වෛද්‍ය පරිපාලන ඉගෙන ගත්තේ නැති අයව ගෙනල්ලා ලොකු පුටුවලට දැම්මා. අර මගේ මේ මගේ ඉන්න අයව ගෙනල්ලා එක එක තැන් වලට පත්වීම් කරා. එහෙම කරලා රාජ්‍ය සේවාවේ කාර්යක්ෂමතාවය හොයන්න කාටද අයිතියක් තියෙන්නේ? රාජ්‍ය සේවාවේ කාර්යක්ෂමතාවය හොයනවා නම් ආණ්ඩුවක් විදියට කාර්යක්ෂම නිලධාරීන් නිලතලවලට පත් කරන්න ඕන. අකාර්යක්ෂම තීරණ ගන්නේ නැති වගවීමක් නැති අඩුම ගානේ වෘත්ති සමිතියක් වර්ජනය කරනවා කියලා මාස දෙකක් තිස්සේ කතා කරාට පස්සේ සාකච්ඡා කරන්න හැකියාවක් නැති. මේගොල්ලෝ මේ සාකච්ඡා කරන්නේ නැත්තේ මේ 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 දරදඬුකමටත් නෙමෙයි නොහැකියාවට. ඒකයි තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. වෘත්ති සමිතියක් කතා කරන්නේ මොනවද කියලාවත් සමාජයේ සෞඛ්‍ය ලේකම්වරයාට තේරෙන්නේ නැහැ. තීරණයක් ගන්නේ කොහොමද කියලාවත් තේරෙන්නේ නැහැ. ඉතින් එහෙම තේරෙන්නේ නැති බබ්බු සෞඛ්‍ය සේවාවට දාලා මුදල් ඇමතිවරයා කියනවා නම් රාජ්‍ය සේවාව අකාර්යක්ෂමයි වැඩක් නැහැ කියලා. එහෙනම් ඒක කරන්නද ඒගොල්ලන්ගේ දැම්මේ කියන ප්‍රශ්නේ අපි අහන. එතකොට මුදල් ඇමතිවරයා කියනවා සෞඛ්‍ය සේවාවට වැටුප විෂමතාවයක් තියෙනවා කියලා. මේ තියෙන වායකී කියා පාර්ලිමේන්තුවේ කියලා වැඩක් නැහැ. ඒ තියෙන එක අඩු ගානේ මොකද්ද කියලා හොයලා බලන්න. මුදල් ඇමතිවරයාට වගකීමක් තියෙනවා. සෞඛ්‍ය සේවයේ ඉන්න අය ගැන කතා කරලා වැඩක් නැති හින්දා අපි කියන්නේ. මොකද එහෙම පරිචයක් නැති නිලධාරීන් පිරිසක් දැම්මට පස්සේ අපිට මේ ප්‍රශ්නේ කියලා කියන්න තේරෙන මිනිහෙක් නැහැ. ඒක නිසා අපි අවසාන වශයෙන් මේ යන්නේ අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා. එ නිසා අපේ රටේ මහජනතාවට අපි කියනවා කරුණා කරලා මහජනතාව ඉස්සරහට කැමරා මයික් දික් කරගෙන එනකොට මේ අඛණ්ඩ වර්ධනය කරපු එක අසාධාරණයි කියලා කියන්න එපා. අපි උද්ඝෝෂණ කරා, අපි වර්කවුට් කරා, අපි පත්‍රිකා ගැහුවා, අපි දැනුවත් කරා, අපි අවශ්‍ය යෝජනාවලිය දුන්නා, එක් දින වර්ජනයක් කරා, දැන් අපි හෙට සහ අනිද්දා දෙදින වර්ජනයක් කරනවා. එතනින් එහාට අපි ඊළඟ පියවරට යනවා. ඊළඟ පියවරට ගියාට පස්සේ බොරුවට කතා කරලා මේ වැඩ කරන්න නැති නිලධාරීන්ට ගෙදර යන්න කියලා වෙන වෙන කතා කියලා මේක බේරෙන්න හදන්න එපා. මොකද මේ තීරණ ගැනීමේ අවසාන ක්‍රියාවලිය තියෙන්නේ මුදල් ඇමතිවරයාට, ජනාධිපතිවරයාට, අගමැතිවරයාට. අගමැතිවරයා සාකච්ඡා කරන්නේ පොහොට්ටුවේ සමිතියක් නම් විතරයි. ජනාධිපතිවරයා සාකච්ඡා කරන්නේ හිතෙනවා නම් විතරයි. මුදල් ඇමතිවරයාත් එක්ක සාකච්ඡාවක් නැහැ. සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය ඇමතිවරයා තාම සෞඛ්‍ය ඉගෙන ගන්නවා. ඒ නිසා අපිට ඒගොල්ලෝ ඉගෙනගෙන ඉවර වෙලා එනකන් බලාගෙන ඉන්න බෑ. ඒ නිසා අපි මේ ඉල්ලීම් හත සම්බන්ධයෙන් දිවිහිමියෙන් සටන් කරනවා. ඒ වගේම අපිට ඇති කරපු බරපතල විෂමතාවයන් මේ මොහොතේ තියෙනවා. විසඳලා තිබ්බ විෂමතාවයන් නොසලකා හැරලා තියෙනවා. රටේ රාජ්‍ය සේවාව විදිහට අපි පවත්වාගෙන යන මේ සේවාවට වැටුප් වැඩිවීමක් අවශ්‍ය වෙලා තියෙනවා. මේ බඩු මිලද, මේ රටේ තියෙන උද්ධමනයද, මේ සියල්ල සෞඛ්‍ය සේවකයන්ට අදාළයි. ඒ නිසා කවුරු හරි ගිහිල්ලා පාර්ලිමේන්තුවේ කටමැත දෙව්වට මේ සේවාවන් නිසා තමයි මේ රට තියෙන්නේ. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ කියව කියව ඉන්න දේශපාලඥයෝ හින්දා නෙවෙයි. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ හෙංචයියලා විදිහට අමාත්‍යාංශවල උඩ පුටුවලට දාලා ඒවා රත් කර කර රටේ මිනිසුන්ගේ බදු සල්ලි කකා ඉන්න මිනිසුන්ගේ නෙවෙයි මේ රට දුවන්නේ. වැඩ කරන රජයේ සේවාවේ හෝ පෞද්ගලික සේවාවේ වැඩ කරන මිනිසුත් එක්ක. ඒ නිසා කරුණා කරලා මේකට අහුම්කම් දෙන්න කියලා අපි ජනාධිපතිවරයාට, මුදල් ඇමතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට, සෞඛ්‍ය ඇමතිවරයාට කියනවා.